नमस्कार कियन्न पांसिकांत बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संगं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयमपि संगं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संगं शरणं गच्छामि तिसरण गमनं संपूर्णं पानातिपाता वेरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणी सिक्खापदं समादियामि मुसावादा वेरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दत्ताना वेरमणी सिक्खापदं समादियामि अप्पमादेन संपादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनी अद दिनेश महात्माननुत् वसंति नोना महात्मिनियत् एवगेम दर्वनुत् इताम श्रद्धावें युक्तव कनगवा सुगत भावना मध्यस्थानेत पेमुनुने उतुम पिंकमाक सिद्ध किरीम संदहा सेसेम इये दिनयत यदुनु वसंति नवोदनी महात्मिनियगे जन्मदिनय आशीर्वाद आशीर्वाद धर्मानुशासनाव पवत्तुना लसंति नोना महात्मिनिय कल्पना कला अभावेट पत आदरणीय अम्मा पद्मा अभयपाल मातावट पिंपेत अनुमोदन किरीमत ने वेलावे लंका विंदगेन सजीवीव में सद्धर्म देशनाव श्रवणे करन आदरणीय प्यानन अभयपाल महात्मानन ए प्यानन बहन सेत आशीर्वाद किरीमत सित्पतीमत में पिंकमे अरमुनु अतर तिबेना තින් අපිටම සතුටටපත් වෙනවා මේ උතුම් පින්කම මේ විදියට සිද්ධ කරලා දෙන්න ලැබීම ගැන තම ජන්මදිනය වෙනුවෙන් ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ ඉන්න අපේ සායන්හන්සලට දහවල දානය සඳහා අවශ්‍ය කරන පහසුකම් සලස්සලා ඒ වගේම ඊයේ දවසේ
උදැසන ෆුජි සුගත සේනාසනයේ අපේ මේ සේනාසනයේ කනගවා සේනාසනයේ ෆුජි සුගත සේනාසනයේ ආධිපත්‍ය ඔබවන අපේ සහෝදර අතිපූජනීය රාජකීය පඬිත ශාස්ත්‍රපති කුරුළුනිකවැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට බොහෝම ශ්‍රද්ධාවෙන් උදැසන දන් පූජා කරලා සත්පුරි සජ්ජායනා කරවාගෙන ආශිර්වාදාත්මක පින්කම් රැසක් සිදු කරගත්තා. ඊ දවසේ මා ටිකක් අවිවේකීව ඉඳපු නිසා තමයි අද දවසේ සතිය දවසක් වුණා තමන්ගේ දරුවොත් එක්ක මේ භාවනා මධ්‍යස්ථානෙට ඇවිල්ලා මෙහි ඉඳගෙන සද්ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතේටත් දරුවන්ගේ ජීවිතේටත් ආශිර්වාදයක් ලබා ගන්න ඕනි කියලා අපේ දිනේෂ් මහත්මාණනුත් ලසන්ති නෝනා මහත්මිනිය කල්පනා කළා. අපේ පූජනීය සුදම් සායන් මහන්සගේ මඟ පෙන්වීම ඇතුව ඒ වගේම අපේ සේනාසනාධිකාරී පෙසදාවාස සායන් මහන්සගේ මඟ පෙන්වීම ආශිර්වාදය ඇතුව තමයි මේ උතුම් පින්කම අද සේනාසනයේදීම සිත කරන්ට කටයුතු සූදානම් කරගත්තේ. ඉතින් අද ඔබගේ ජන්මදිනය දියණියගේ ජන්මදිනය වෙනුවෙන් විශේෂයෙන්ම මේ උතුම් ධර්මානුශාසනාවේදී අපි කල්පනා කළා බුද්ධ නීති සංග්‍රහය කියන උතුම් ධර්ම ග්‍රන්ථයේ ඔබ දන්නවා හේරුකාණි චන්දවිමල මහා සායනහන්සේ ලියපු වටිනා ධර්ම පුස්තකයක් බුද්ධ නීති සංග්‍රහය. ඒ ධර්ම පුස්තකයේ තිබෙන්නේ මුළු ත්‍රිපිටකයේම අන්තර්ගත වෙන ගිහියන්ටනේ ගිහි ගෙදර ඉඳගෙන උනත් පැවිද්දෙකුට ආරාණ්‍යක පන්සලක සේනාසනයක ඉඳගෙන උනත් පුහුණු කරගන්ට තේරුම් ගන්නට වඩන්ට ඉතාම ප්‍රයෝජනවත් වෙන වටිනා සංක්ෂිප්ත ධර්ම කොටස් තමයි ඒ පොතේ තියෙන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ අද නියමිත ධර්ම මාතෘකාව සප්ත ආර්ය ධර්මය ගැන. ඔබ අහලා තියෙනවා මේ අසුරු කරගත්තු දේශනා. නමුත් අද මේ ග්‍රන්ථයට අදාළ දේශනා මාලාවක් කරන නිසා අද දවසේ මේ මාතෘකාව තමයි යෙදিলা තිබෙන්නේ. අපි කතාව මතක් කරමු. සද්දා දනං සීල දනං හිරි ඔත්තප්පියං දනං සුත දනංච ඡාගෝච පඤ්ඤාමේ සත්තමං දනං. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ආර්යයන් වහන්සේලා අගය කරන ආර්ය භාවයට පත් වෙන්න හිතන කෙනෙකු රැස් කරගත යුතු ධනයක් තියෙනවා. සාමාන්‍ය ධනය අපි දන්නවනේ රුපියල් වලින් වෙන්න පුළුවන්, යෙන් වලින් වෙන්න පුළුවන්, ඩොලර් වලින් වෙන්න පුළුවන්. කෙනෙකුගේ ධනවත්කම මනිනවනේ. දැන් ඇමරිකාව කියන ඒක පුත්කල ආදායම මෙන්න මේ තත්ත්වයේ තියෙනකොට තමයි තාම පොහොසත් රටක්, නැත්නම් ලෝකේ අංක එකේ පළවෙනි පෙළේ රටක් කියන්නේ. එතකොට දැන් අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් වලින් මැන්නට පස්සේ බොහොම අවම මට්ටමක තියෙන නිසා අපි දන්න කාලින්දලානේ අපේ සියලගේ කාලින්දලා අපේ රට තුන්වෙනි ලෝක රටක්, දුප්පත් කියලා කියන දුප්පත් රටක් කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ උතුම් මහරහතන් වහන්සේලා අගය කරපු උතුම් ධනය අතින් අපි දුප්පතුන් කියන්න බෑ. අපේ රටවල් වල මේ ආර්ය ධනය රැස් කරගත්තු අය ඉන්නවා. එක්කෙනෙක්වත් නෑ නෙමෙයි. ආර්යනහන්සලා අගය කරපු, ආර්යනහන්සලා වර්ණනා කරපු, ආර්යනහන්සලා ප්‍රශංසා කරපු, තමන්ගාව රැස් කරගන්න කියලා වදාළ ධනය රැස් කරගත්තු අය භෞතික ධනයෙන් දුප්පත් රටවල් වල ගොඩක් ඉන්නවා. ඒකෙන් කියන්නේ ඇමරිකාවේ ආර්ය ධනයෙන් පොහොසත් අය නැහැ කියලා. ජපානයේ ආර්ය ධනයෙන් පොහොසත් අය නැහැ කියන්නේ මේ ඕනම රටක සද්ධර්මය ඇහෙන රටකනේ, සද්ධර්මය දේශනා කරන රටක මේ ආර්ය ධනයෙන් පොහොසත් වෙච්ච අය ඉන්නවා. ඒගොල්ලෝ අත්වාසෙම කිව්වොත් උතුම් ආර්ය භාවයට පත් වෙනකම්ම මේ ධනය හරියට අපිට සසර ගමනට තියෙන මග වියදම් වගේ. මේ සංසාර ගමනකනේ අපි යන්නේ. උතුම් නිවන අරමුණු කරගෙන
මේ සංසාරේ භවයෙන් භවයට භවයෙන් භවයට අපි පුහුණු වෙමින් එනවානේ. දැන් මේ ගමනේදී අපේ රැකවරණය ධනයෙන් අපිට ලැබෙන එකක් නේ රැකවරණය කියන්නේ. සල්ලි තියෙනම් පොඩි සුරක්ෂිත හැඟීමක් තියෙනවානේ නේ. සේෆ්ටි කියන එක එනවානේ අපේ ඔළුවට. ආ ලොකු දෙයක් සල්ලි තියෙනවා. ලෙඩ හැදුනත් සල්ලි ටිකක් තියෙන බේත් ගන්න පුළුවන්. බඩ ගින්නනත් සල්ලි තියෙන කන්න පුළුවන්. එතකොට ධනය එක අපිට දැනෙන එකක් තමයි අපි සුරක්ෂිතයි කියන හැඟීම. දැන් ලංකාවේ ඉන්න මිනිස්සුන්ට ලොකු අනාරක්ෂිත හැඟීමක් දැනෙමින් පවතිනවානේ. මේ වෙලාවේ ඒ ලෙඩින්දම නෙමෙයි. වේගෙන් ලංකාවේ ආර්ථිකය කඩා වැටෙමින් තියෙනවා. ට්‍රිලියන ගණනක් මුදල් අච්චු ගහලා තියෙනවා. එතකොට ලංකාවේ ආර්ථිකය බොහොම වේගෙන් කඩා වැටෙමින් තිබෙනවා. හදිසි ණයවාරික ලබා ගන්න උත්සාහ කරනවා. මොකද මේ කඩාවැටීම නවත්තන්න ක්‍රමයක් නැති නිසා. එතකොට දැනෙන්නේ රටේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාවට සාමාන්‍ය මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැ. සාමාන්‍ය මිනිස්සු හිතන්නේ ගොඩක් සල්ලි අච්චු ගහගත්තම හැමෝටම ගොඩක් සල්ලි මිටි ගන්න තියාගන්න පුළුවන් කියන. නමුත් ඒ ගැන ඥානයක් තියන අයට ලොකු අනාරක්ෂිතකමක් දැනෙනවා. මොකද්ද අපිට වෙන්නේ යන්නේ කියලා හිතෙනවා. අපි සිම්බාබ්වෙ වගේ වෙයිද කියලා හිතෙනවා. අපි ග්‍රීසිය වගේ වෙයිද අනාරක්ෂිත ධනය තුල අපි කඩා වැටෙනකොට ධනය අඩු වෙනකොට අපිට ධනේ නැති වෙනකොට අපිට දැනෙන එක තමයි අනාරක්ෂිත බව. එතකොට ආර්ය ධනය නැති කෙනාට මේ සසරෙදි දැනෙන්නේ අනාරක්ෂිත බව. ආර්ය ධනය නැති වුණොත් එයාටත් දැනෙන එක තමයි අනාරක්ෂිත බව. මොකක් වෙයිද කියන එක ධර්මයේ දන්න කෙනා ධර්මයේ අහලා තියෙන කෙනා තමන් ගාව මේ ධනවත්කම නැහැ කියලා දැනෙනකොට පීඩාවකටපත් වෙනවා. තමන්ට සසර ගැන දන්න කෙනාට බය හිතෙනවා. සසර ගැන දන්න කෙනා බය හිතෙනවා. සසර ගැන දන්නේ නැති කෙනාට බය හිතෙන්නේ දන්නේ නැත්නම් බය නැහැනේ කොහොමත් ගොඩක් වීරයෝ බිහි වෙන්නේ මොඩයෝ අතරින්. කියන්නේ මෝඩකමට කොතෙන්ද හරි පැනනට පස්සේ කියනවා එයා වීරෙක් වගේ පැනන කියලා. ඒ කියන්නේ නොදන්නකම තමයි ගොඩක් මිනිස්සුන්ගේ වීරකම් වෙන්නේ. අපි දැනගන්නකොටනේ දේවල් දැනගන්නකොට මිනිස්සුන්ට හරි බයයි. මේක කරලා මොනව වෙයිද? මෙහෙම ගියොත් මොනව වෙයිද? එතකොට ඔබට සුරක්ෂිත හැඟීමක් ඔබගේ සංසාර ගමන ගැන ඔබට අඩු මැති කර ගන්න ඕන නම් මේ භවයේ මිය යනකොට සුරක්ෂිත හැඟීමක් ඇති කරගෙන මිය යන්න ඕන නම් ආර්ය ධනයෙන් පොහොසත් වෙන්න ඕන. පළවෙනි එක සද්ධා ධනම්. සද්ධා ධනම් කියුවේ ශ්‍රද්ධාව නැමැති ධනය තමයි පළවෙනියෙන්ම අපි දිනු කර ගන්න ඕන. ඒ ධනවත්කමෙන් ධනවත් වෙන්න ඕන. ඒ ධනයෙන් ධනවත් වෙන්න ශ්‍රද්ධා ධනෙ. ශ්‍රද්ධාව ගැන නිර්වචනය ඔබ අහලා තියෙනවා. සද්ධාති තථාගතස්ස බෝධිං. සද්ධාවනම් තථාගතයන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වයේ ගැන පහදින එක. සම්මා සම්බුද්ධත්වයේ ගැන පහදින එක. ඒ උතුම් බුදු නුවණ ගැන පහදින්න ඕනේ. ඊළඟට කොයි විදියටද පහදින්න ඕන කියලා විග්‍රහ කරනවා. ඉතිපිසෝ භගවානි මෙසේ භාග්‍යවතුන් වහන්සේ අරහං. අරහං වෙන්නේ කොහොමද? ඒ ගුණය තේරුම් ගන්නවා පහදිනවා. ඊළඟට සම්මා සම්බුද්ධ වුණේ කොහොමද? මොන හේතු නිසා දුන්නහන්සිට සම්මා සම්බුද්ධ කියන්නේ? මොන හේතු නිසා දුන්නහන්සිට විජ්ජා චරණ කියන්නේ? මේ විදිහට භාග්‍යවතුන් වහන්සේගේ ගුණයයි භාග්‍යවතුන් වහන්සේගේ නිමක් නැති ප්‍රඥාවයි පිළිබඳව ගුණය සහ නුවණ ගැන අපිට ඇති වෙන උතුම් පහන් හැඟීම කියනවා ශ්‍රද්ධාව. ඒක තමයි මූලික අවස්ථාව ශ්‍රද්ධා. හැබැයි ওই සංයුත්ත නිකායේ දිනේෂ් මහත්තයා ටිකක් ගැඹුරින් ධර්මය කියවන කෙනෙක් සහ හොයන බලන කෙනෙක් නිසා අහලත් ඇති සංයුත්ත නිකායේ තියෙන සූත්‍රයක් ඔක්කන්ති සංයුත්තයේ චක්කු කියලා සූත්‍රයක්. සංයුත්ත නිකායනේ. එතකොට ඒ චක්කු සූත්‍රය තුළ අවධාරණය කරනවා මොකක්ද මේ සද්ධානුසාරී බව කියලා. දැන් අපි නිතර කියනවානේ සද්ධානුසාරීව හිටියොත් ධම්මානුසාරීව හිටියොත් මේ ශාසනයේ කෙනෙක් මිය යන්නේ නැහැ මාර්ගඵලන ලබකේ. අන්න එතනදී
සද්ධානුසාරී බව කියලා අවධාරණය කරන්නේ මේ තථාගතයන් වහන්සේ පිළිබඳව ඇති වෙන සද්ධා මාත්‍රයම නෙමෙයි. එතන අවධාරණය කරනවා මේ ඉන්ද්‍රියන් පිළිබඳව ඇස ආදී ඊළඟට ඒ අරමුණු ඒ කියන්නේ ආයතන ඒ ආයතන වලට හමු වෙන අරමුණු පිළිබඳවත් අනිච්ච දුක්ඛ අනාත්ම දෙක කවුරු හරි කෙනෙක් අවබෝධ කරගෙන ඒ අවබෝධ කරගත්තු ධර්මයෙහි අඛණ්ඩව පිහිටා සිටිනම නම් ඒක තමයි සද්ධානුසාරී බව කියන්නේ කොයි රූපෙ හමු වුණත් ඇහැට ධර්මානුසාරී කෙනා දකින්නේ මේ රූපය අනිච්ච විපරිණාම අඤ්ඤත භාවී කියන ස්වභාවයන්ට අයිති අනිච්චතාවයට විපරිණාම ධර්මයට වෙනස් වීම වෙන ස්වභාවයකට පෙරලෙන සුළු බව ඒ රූපය ගැන ඊළඟට රූපය පෙනිච්ච ඇහැ ගැන ඊළඟට ඒ ඇහැයි රූපය නිසා හටගත්තු ඒ සිතුවිලි ගැන හැම එකක් ගැනම ඉතාම ගැඹුරින් කෙනෙක් අනිච්ච ලෙස දුක්ඛ ලෙස අනාත්ම ලෙස දකිනවා නම් ඒක තමයි ධම්මානුසාරස්ව. එතකොට තමයි භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරන්නේ ඔක්කන්ති සංයුත්තේ චක්කු සූත්‍රයේදී එවැනි ධම්මානුසාරී බවක ඉඳපු කෙනා එවැනි සද්ධානුසාරී බවක ඉඳපු කෙනා කවදාවත් මාර්ගඵලයක් නොලබා නම් මිය යන්නේ නැහැ කියලා. ගොඩාක් වෙලාවට බෞද්ධයෝ පටල ගන්නවා භාග්‍යවතුන් වහන්සේ ගැන එහෙනම් අපිට ශ්‍රද්ධාව තියෙනවනේ කියලා. එතන හිටියට සෝතාපන්න වෙලා මැරෙනවා කියන්නේ. හැබැයි ඒ ශ්‍රද්ධා මාත්‍රයත් හොඳ සුගතියක උපදින්න ලොකු ධනයක්. උදාහරණයක්නේ දුප්පත් සතෙක් මුනිඳුන් වෙත සිත පැහැදී එක්දා ගැබෙක දිය බෙරලිය මලක් පිදී. අපි ලෝවැඩ සංග්‍රහවෙනේ ඉගෙන ගත්තේ චූටි කාලේ ලෝවැඩ සංග්‍රහ. දුප්පත් මිනිස්සේ ඔය ඔක්කන්ති සංයුත්ත කියපු විදියට මහා ගැඹුරු ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව අවබෝධයක් ඇති වෙලා ඒ ධර්මයේ පැහැදිලා නෙමෙයි භාග්‍යවතුන් වහන්සේගේ ගුණය ගැන නුවණ ගැන ඇති වෙච්ච උතුම් ශ්‍රද්ධාවකින් දිය පෙරළිය මලක් පූජා කරනවා චෛත්‍යයකට. ඉක්බිති වේ මිනිසයා ඒ ශ්‍රද්ධා සිතින් මිය ගිහිලා සුගති භූමියක උපදිනවා. එතකොට ඒ ශ්‍රද්ධා මාත්‍රය උදව් වෙච්ච අවස්ථා ශ්‍රද්ධා මාත්‍රයක් උදව් වෙච්ච අවස්ථා තියෙනවා මේ මේ ශාසනය උගන්නන. හැබැයි අපි ආරම්භ කරන්න ඕනේ එතනින් වුණාට අපි එතන නවතින්න හොඳ නැහැ. භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධත්වය ගැන ඒ උතුම් බුදු නුවණ ගැන ඒ උතුම් බුදු ගුණය ගැන ඇතිවෙච්ච පැහැදීම අපි දියුණු කරන්න ඕන තාම ගැඹුරු ශ්‍රද්ධාවක. එතකොට තමයි අපිට සසරෙන් නිදහස් වෙන්නටම ශ්‍රද්ධා ධනය උපකාරවත් කරගන්න ලැබෙන්නේ. ඒක හොඳට ඔබ අවබෝධ කරගත යුතු පළවෙනි ධනය එක. දෙවෙනි එක සීල ධනය. සිල්වත්කම කියන්නේ පොහොසත්කම. ගොඩක් අය හිතනවා සිල්වත්තුන දුප්පත් වෙලා තමයි නවතින්නේ කියලා. ඕන විදියට හම්බ කරන්න බෑ, ඕන විදියට කන්න බොන්න බෑ, ඕන විදියට දඟලන්න බෑ, ඕන විදියට වේදම් කරන්න බෑ සීලය විසින් අපිට හරස් කපලා කියලා. එතකොට හිතනවා මේ සිල්වත්ව ඉන්න අය මහ දුගී ජීවිතනේ ගෙවන්නේ. නෑ. සීලවන්ත කෙනාගේ එළියට මහා පොහසත්කමක් නැති වුණාට යාගේ ආධ්‍යාත්මෙනේ, යාගේ අභ්‍යන්තරය හරිම වත්කමක් තියෙන පොහසත්කමක් තියෙන හරිම බලගතු ආධ්‍යාත්ම. ප්‍රාණඝාතයෙන් වැළකිච්ච කෙනාට දිවිහිමියෙන් තියෙන කොන්ෆිඩන්ස් එකනේ. ආත්ම විශ්වාසය. තමන් කිසිම සතෙක් මොන හේතුවක් නිසාවත් මරලා හෝ මරවලා හෝ නැහැ කියලා. කොච්චර ලොකු ආත්ම විශ්වාසයක්. එයාගේ කරුණාවන්තකම ගැන කොච්චර ලොකු හිතේ පැහැදීමක් එයාට තියෙනවද? මොන තරම් හිත තුළ එයාට පොහොසත්කමක් දැනෙනවද? එයාට තමන් අතරමං කියලා හිතෙන්නේ නැහැ සමහර වයසක අත්තම්මලා. අපිට මතකයි අපි ලංකාවේ වැඩ ඉන්නකොට සමහර තැන්වලදී බණ ඉවර වුණාම ළඟට ඇවිල්ලා කියනවා මේ අද්දකින් කිසි සතෙක් මරලා නැහැ රයිනාන්ති කියලා. කොයි වෙලේ මැරුණත් බය නැහැ කියලා. කොයි වෙලේ මැරුණත් බය නැහැ. මේ
වැහැරුණු කයක් සහිත දිරාපත්තුණු චීතයක් 70ක් ඇඳගත් උපාසකම්මල අපේ ගාව ප්‍රතිඥා දෙනවා නේ කොයි වෙලේ මැරුණත් බය නැහැ සායනාත් මේ අත් දෙකෙන් කිසිම සතෙක් මරලා නැහැ කියලා හිතකින්වත් සතෙක් මරන්න උදව් කළා නැහැ කියලා ඒ හැබැයි හරි දුර්වල කයක් දිරාපත් වෙච්ච වැරහැලි ඇඳුම් හැබැයි අතුල පොහසක් නැහැ අතුල පොහසක් අතුල පුදුම ආධ්‍යාත්මිකව පුදුම බලගත්තු හිතකින් ඉන්නේ දන්නව පරපහන දන්නව සොරකම් කරලා නැහැ එයා දන්නවා මම වැරදිකාමයට ගිහිල්ලා නැහැ මං කම්සප්ප විඳලා තියෙනවා වැරදියට නෙමෙයි පංචකාමයේ හරියට භුක්ති විඳලා තියෙනවා මං බොරු කියලා නැහැ මම කේලම් කියලා කොටවල නැහැ මං අනුන්ට පරුස වචන කියලා බැනලා හිත්තුවාල කරලා නැහැ මං අනෙක් අයව හිස් ප්‍රලාප කියලා මුලා කරලා නැහැ අතරමං කරලා නැහැ මං අනුන්ගේ වට ආස වෙලා නැහැ අවිජ්ජා විෂම ලෝභයෙන් දඟලලා නැහැ උමුතු වෙලා නැහැ මං අනුන් නැසේවා වෙනසේවා කියන වෛරීසිතින් ක්‍රෝධසාගත සිතින් ඉඳලා නැහැ මම ඉඳලා තියන්නේ කර්මයේ කර්ම විපාකය පිළිගන්න කෙනෙක් ලෙස මිසක කර්ම විපාකයේ කර්මය ප්‍රතික්ෂේප කරන මිත්‍යා දෘෂ්ටිකයක ලෙස නෙමෙයි ඔන්නෝ දස කුසලයෙන් වැළකීච්ච කෙනාට සීලයක පිහිටපු කෙනාට පුදුම ආත්ම විශ්වාසයක් පුදුම ආත්ම විශ්වාසයක් සරල වෙයිද දැන් ලොකු දෝනි බොරුවක් කියලා නැත්තම් ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා ගෙදර ඇවිල්ලා අම්මට කොච්චර විශ්වාසයෙන් සන්තෝෂෙන් ගෙදර ඉන්න පුළුවන් නිකන් අර ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා බොරුවක් කියපු දවසට කරපු දෙයක් කරේ නැහැ කියපු දවසට නොකරපු දෙයක් කරා කියන දවසට කොච්චර බයෙන් ඉන්නේනේ අහුවෙයිද එළිවෙයිද මේ ගුරුවරු හමු වෙන දවසට කියයිද දුප්පත් නේ ඇතුළ දුප්පත් එතකොට හොඳට කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් ඇයි කරපු දෙය කියලා තියෙනවා නොකරපු දෙය කරා කියලා කියලා නේ කරපු දෙය කරා කියලා කියලා තියෙනවා නොකරපු දෙය නොකරා කියලා කියලා නොකලදේ කළා කියලත් නැහැ කළදේ නොකලා කියලත් නැහැ දැක්කදේ නොදැක්ක කියලත් නැහැ නොදැක්කදේ දැක්ක කියලත් නැහැ කොච්චර බලවත් පොහසතද ඒකයි සීලය කියන්නේ හරි ධනයක් විශාල ධනයක් සීලවන්තකම කවුරු හරි කෙනෙක් ඇති කරගත්තොත් එයා පොහසත් මනුස්සෙක් විදියට ජීවත් වෙනවා ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඔබ සීලවන්ත වෙන්න ඒ ධනය රැස් කරගන්න සසරදී ඔබ දුප්පතෙක් වෙන්නේ නැහැ මොකද සීලවන්තකම කියන ධනවත්කම රැස් කරගත්තු කෙනා ඒ ධනය එකහු කරගත්තු කෙනා ඊළඟ භවයට සෝතාපන්න වෙන්න බැරි වුණත් යන්නේ ආත්ම විශ්වාසය. එයි දන්නවා මම සෝතාපන්න වුණේ නැහැ. හැබැයි මගේ ඊළඟ භවයේ නිශ්චිතවම දුගතියකට වැටෙන්න පුළුවන් දස අකුසල් මං කරගෙන මම සීලයේ ඉඳලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට සීලවන්ත කෙනා උපදින්නේ සුගති භූමියක නම් මම කාමාවචර සුගතියක උපදින්නේ මං කටයුතු සලස්සගෙන තියෙනවා. මගේ මල්ල පිරලා තියෙනවා. මගේ අත මිට පිරලා තියෙනවා. කොහමද? සීලය. සීලය කියන්නේ පුදුම වටින ධනය. තුන්වෙනි ධනය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හිරි දනං ලැජ්ජාව ලැජ්ජාව කියන්නේ සුකු දනයක් සුකු පොහොසත්ක ලැජ්ජාව දැන් කොටක් අය හිතනවා ලැජ්ජාව කියන එක හොඳ නෑ කියලා මොකටද ලැජ්ජ වෙන්නේ කියලා අහනවා ඔව් අපි සභාවකට ගිහිල්ලා කතා කරන්න ලැජ්ජ වෙන්න ඕනේ කාගේ හරි ගාවට කියලා පෙනී හිටින්න ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඒත් අපි ලැජ්ජ වෙන්නත් ඕනි. මොනවටද? කයෙන් වැරදි කරන්න, වචනෙන් වැරදි කරන්න, හිතින් ලැජ්ජ වෙන්න, හිතින් වැරදි කරණයට ලැජ්ජ වෙන්න. හිරිකි වේක. ලැජ්ජ වෙන්න ඕන, ඒ ලැජ්ජාව කියන ධනය තියෙන්න ඕන වැරදි කරන එක. කවුරු හරි කෙනෙක් තමන්ට
වරදකාරී සිතුවිලි එන එක ගැන ලැජ්ජයි නා. තමන්ට යම් යම් වරදකාරී හැසිරීම් වලට යන්න හිතෙන එක ගැන ලැජ්ජයි නම් එයා වලකිනවනේ කියලා. අට්ටු මත්තේ කියමුකෝ තාම වැලකිලා නැහැ කියලා. තාම කෙලෙස් සහිත නිසා වැරදි කරනවා. ඒත් ලැජ්ජයි නේ. ඇත්තටම මිනිස්සු හංගන්නේ ඒකයි. ගොඩක් වෙලාවට අපිට එන ප්‍රශ්නයක් තමයි හොරෙන් වැරදි කරනවා. හොරෙන් වැරදි කරන එක හොඳයි නෙවෙයි. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ එයා ඒක හොරෙන් හරි කරන්නේ එයා පිළි අරගෙන තියෙන එක වැරද්දක් කියලා. ඒක හොඳයි. ඒක හොඳයි. يعني එයා ඒක හංගන්නේ එයාට ලැජ්ජයි නේ. එයාට ලැජ්ජයි ඒක ගැන. අයියෝ මේ කරන ඒවා දැනගත්තත් ලැජ්ජයි. ඒ ලැජ්ජාව කවදා හරි දවසක එයා සම්පූර්ණයෙන්ම ඒ වරදකාරී ක්‍රියාවෙන් වළක්වයි. කවදා හරි දවසක. ඒක අදද හෙටද අපි කාටවත් කියන්න බෑ. මොකද සමහර කෙලෙස් අපිට සමහර දේවල් වලින් ගැලවෙන්න දෙන්නේ නැහැනේ. සමහර හැසිරීම් වලින් අයින් වෙන්න දෙන්නේ නැහැ සමහර කෙලෙස්. අපි දිගටම ඒක යවනවානේ. ඒ වුණත් එක 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 හංග ගන්න හැටි එක හොරෙන් කරන්න හැටි මොකක් කියන්නද ඒක වැරද්දක් කියලා පිළිගන්න නිසා පිළිගන්න නේ. අර ගම්වල මිනිස්සු කියන්නේ නේද ආඳමාළු ඉරටෙන් කනවා කියලා. මොකද මෙහි මිනිස්සුන්ට ආඳමාළු ගැන පුදුම ලෝලත්වයක් තියෙනවා නේ. ලංකාවේ මිනිස්සු ඒක ටිකක් කැමති නැහැ. මාළු කෑවත් මිනිස්සු ආඳමාළු කන්න ටිකක් කැමති නැහැ පිළිගඳයි කියලා නේ. එතකොට මිනිස්සු ඒවා ඉරටෙන් කනවා ලංකාවේ මිනිස්සු. එතකොට ඒකේ අදහස ඒක ඇඟේ ගා ගන්න කැමති ලැජ්ජ. ලැජ්ජයි කියන එක නේ. ඒ කියන්නේ මිනිස්සු වැරදි කරත් ඒ වැරද්ද ගැන කරන වැරද්ද ගැන තමන්ගේ හිතේ ලැජ්ජාවක් තියෙනවා නම් ඒක හොඳයි. ඒක හොඳයි. ඒ ලැජ්ජාව පිටුරු කරන්න. දැන් සමහර වෙලාවට අපි ගෝලියෝ හදනවා. අපි ගෝලියෝ චූටි චූටි වැරදි හොරෙන් කරලා අහුවෙච්ච වෙලාවල් තියෙනවා. එතකොට මම මගේ වැඩිහිටි ශිෂ්‍යයින්ට දීලා තියෙන උපදේශය තමයි එයා ඒක හොරෙන්නේ කලින් ඒ නිසා අපි ඒක හැමෝම ඉස්සරහා හගිස්සවන්නේ නැතුවයි. හැබැයි එයාගෙන් ඒක ප්‍රශ්න කරන්න ඕනේ. ඒකට සම්බන්ධ අනිත් අය ඉන්නවා නම් ප්‍රශ්න කරන්න ඕන. ඒක තවත් නොවෙන්න මඟ පෙන්වන්න ඕන. හැබැයි එයා ඒක හොරෙන් කරා කියන එක ගැන අපි හිතන්න ඕන දෙවතාව. එයා ඒක වැරද්දක් කියලා තේරුම් ගත්ත කෙනෙක්. එතකොට සමහර විට අපි එයාව ඔක්කොම ඉස්සරහා කෙනල්ලා හගිස්සවලා ඔක්කොම ඉස්සරහා එයාව එලිදරව් කරොත් එයාට තවදුරටත් රැකගන්න ආත්ම ගෞරවය ගැන හැඟීමක් නැති වෙනවා. එහින්දා එයාට දැන්ට ඒක වැරද්දක් හින්දා එයා වැරද්දක් කියලා පිළිගත්තු හින්දා ඒක හොරෙන් කරලා තියනවා. ඒ කියන්නේ පොඩ්ඩක් හරි ලැජ්ජාවක් ඉතුරුයි. ඒ හින්දා ඒක අපි ඉතුරු කරමු. බොහෝ වෙලාවට සමහර ප්‍රශ්නවලදී මම එහෙම කටයුතු කරලා තියෙනවා. මටත් මේවා නොතේරුණු අවදියේදී මම ඔහොම කටයුතු කළා නැහැ. මමත් කරලා තියෙන්නේ 70 80 ඉස්සරහට ගෙනල්ලා ඔක්කොම රැස් කරලා දඬුවම් දීලා තියෙනවා. ඒවා කොච්චර මෝඩ අනුවණ හැසිරින්ද කියලා අපි මේ ධර්මය තේරෙනකොට තමයි වැටහෙන්නේ. එහෙම කවදාවත් කෙනෙක් සමාජ ඉස්සරහා එලිදරව් කරලා හදන්න බෑ කියන්නේ. යා හොරෙන් පවක් කරේ ලැජ්ජ හින්දා නම් යාට දෙන අවවාදයක් මඟ පෙන්වීමක් දඬුවමක් ඒක සමාජගත කරලා දෙන්න ඕන නැහැ. දැන් බලන්න
මා දකින්නවා මේ රටේ සමහර අපරාධකරුවෝ අරන් යනවානේ එක කැමරාවක් මූණට අල්ලනවා නෑ සම්පූර්ණයෙන්ම වහනවානේ මූණ සම්පූර්ණයෙන්ම වහනවා පෙන්වන්නේ දැන් අර මේ ලංකාවේ මිනිස්සු මෙහෙදි හොරකම් කරලානේ අල්ලන් යනවා ප්‍රවෘත්ති වල පෙන්වන්නේ මේ රටේදී කාර් හොරකම් කරන මේ රටේදී සල්ලි හොරකම් කරන ක්‍රෙඩිට් කාඩ් වලින් හොරකම් කරන හොරට තෙල් ගහන ඔච්චර අපේ රටට ලැජ්ජ කරනවද ලංකාවේ මිනිස්සු මේ රටවල් වලට ඇවි අල්ලන් යනවා අපි ප්‍රවෘත්ති වල දකින්නවානේ ලැජ්ජයි නේ අපිට අපිටත් ලැජ්ජයි අපි ලංකාවේ කියනකොට ජපාන් අය කොහොම හිතයිද කියලා ලැජ්ජයි නේ වැදගත් විදියට ඉන්න හැම කෙනෙකුටම ලැජ්ජයි ඒක හැබැයි මේ රටවල මිනිස්සු එච්චර හොරකමක් කරත් මුණු වෙන්නේ මේ රටේ මිනිස්සු කියන්නේත් නෑ ඔව් පෙන්වන්න පෙන්වන්න කියලා. ඒ කියන්නේ ඒ ඒ අනිත් මිනිස්සු කියන්නේ නෑනේ පෙන්වන්න. ওই මිනිහාගේ මූණ අපිට. ඇයි මොකද අපි බලලා අනාගතේ මේ මොකක් හරි එයාට උදව්වක් කරත් මූණ හොයාගත්තට පස්සේ. නෑ. මේ රටවල මිනිස්සු බුද්ධිමත් අවබෝධ කරගෙන තියෙනවා. යා හොරෙන් කරපු දෙයක් මේක. එයා ගැන ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න ඕනේ. ඒක කරනකම් එයා වරදකරුවෙක් ලෙස සැලකන්නේ නැහැ සැකකරුවෙක් විතරයි. එයා හොයලා 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 අන්තිමට එයාට දඬුවම දෙන දඬුවම මොකද්ද කියලාවත් අපිට හොයාගන්න හම් දෙන්නේ නැහැ. මේක තමයි විශේෂත්වය නේ. ඒක තමයි විශේෂත්වය. කොහොමද හොයාගත්තේ කොයි විදියටද දඬුවම් දුන්නේ අපි දන්නේ නැහැ මිනිහා නැහැ කියලා විතරයි අපි දන්නේ. හැබැයි සමාජ ඉස්සරහ දේවල් කරා. එතකොට ඒකේ තියෙන ප්‍රතිලාභය මොකද්ද? ඒ තමයි එයා කවත හරි දවසක තමන්ගේ වැරද්ද අවබෝධ කරගෙන 100%ක්ම තමන්ගේ වරද වටහාගෙන එයින් නිවැරදි මනසක් හදාගෙන හරි එයාට සමාජයට ඇවිල්ලා ජීවත් වෙන්න පුළුවන්. ජීවත් වෙන්න බලයි අවස්ථාව දෙන. මේ ජනාධිපති සමාවවල් කීයද? දිනස් මාත මේ වගේ මේ විගඩක් නැහැ නේද? ඒවා නැහැ සම්පූර්ණයෙන්ම තහනන්නේ දේශපාලකයින්ට දමේ ඒවට අත ගහන්න බෑනේ නීතිය නම් නීතියනේ නීතිය නම් නීතිය අපේ මිනිස්සු අඩුම තමන්ගේ වරදකාරී බව පිළිගැනීමකින් තොරව එළියට එන්න පුළුවන් නේ ඒ වගේ අවස්ථාවකින් නමුත් එහෙම වෙන්නේ නැහැ නේ මේ වගේ රටවල් එයා එයාගේ වරද්ද තේරුම් අරගෙන යා නියමිත දඬනේ විඳලා එන්නේ හැබැයි එනකොට අපි දන්නෙත් නැහැ ඒ අපරාධයක් කරලා නිවැරදි වෙලා ඇවිල්ලා කියලා දන්නේ නැහැ. එයා යහපත් මිනිස්සෙක් ලෙස ඊළඟ ජීවිත කාලය එයාගේ ගෙවනවා නේ. සමහර විට. සමහර විට ආයෙ කළා එයා ණයත් ඉන්න. ඒක විය හැකි. ඇඩික්ට් වෙච්ච තියෙනනේ සමහර. ඒක කෙසේ වුණත් මට ඔබට කියලා දෙන්න ඕනේ. කාගේ හරි කාව වරදකාරී හැසිරීමක් තියෙන්න පුළුවන්. හැබැයි එයා එක හොරෙන් හංගගෙන කරන්නේ යම් කිසි ආකාරයකට එයා වරදක් කරනවා කියන එක තේරුම් අරගෙන නම් එයාව නිවැරදි කරන්න මඟ පෙන්වන්න දෙන දඬුවම දෙන්න අපිට පුළුවන් හැබැයි එයාව එලිදරව් කරලා එයාට චුට්ටක්වත් නිවැරදි වෙන්න තියෙන අවස්ථාව විනාශ කරන්නේ නැතු. ඒක දරුවෙකුට හරි දෙන අවවාදයක් පුද්ගලිකව දෙන්න. දරුවෙකුට හරි දෙන අවවාදයක් දෙන දඬුවම පුද්ගලිකව දෙන්න සමාජ ඉස්සරහයි පා කියන්නේ ඒක. අපිට වෙලා තියෙන අපි පුංචි කාලේ ඉඳලා මේ අන්දිවල ගුටි කාලා නේද? ඒ කියන්නේ අපිට අපේ සංස්කෘතියේ තියෙන්නේ ආ වැරද්ද දැක්ක තැන හදන්න ඕන කියලා නේ. ඒ කියන්නේ මහා ටවුන් එකකදී අපි වැරද්දක් කළොත් එතෙන්දිම කුඩපාරක් හරි තොක්කක් හරි හම්බ වෙනවා මලගේ. ඒක හරි වැරදි. ඒකෙන් වෙන්නේ හන්දිගානි ගුටි කාලා පුරුදු නාම ලැජ්ජ නැති වෙනවා ඊළඟට. රැක ගන්න ගෞරවයක් නැති වෙනුනේ ඇයි අතෙන්දි තොකු කාලා මෙතෙන්දි ගුටි කාලා පුරුදු වෙලා අනිත් අය ඉස්සරහ. අපි කරන්න ඕන වැරද්දක් දැක්කම ඒක හරි ලකුණු කරගන්න. හැබැයි අත් එක්ක පුද්ගලිකව ඒක විසඳ ගන්න. පුද්ගලිකව විසඳ ගන්න ඕනේ අත් එක්ක. එහෙම නැතුව දැක්ක තැනදිම ගහගෙන ගහගෙන යන එක නෙමෙයි.
දැක්ක තැනදිම කෑ ගහන එක නෙමෙයි. ඒ වෙලාවට අපිට පුළුවන් ඉංගි කරලා නවත්වන්න නේ. දිගටම යනවා නම් ඉංගියක් කරනවා. ඒකට ඉතින් අම්මාගේ කොන්ද තියෙන්න ඕනේ නේ. තාත්තගේ කොන්ද තියෙන්න ඕන එක බැල්මෙන් ඒක එතන නවත්වන්න පුළුවන් කියන්නේ. දැන් ඔය වෙලා තියෙන්නේ ගොඩක් අලුත් අම්මලාට අලුත් තාත්තලාට මේ ළමයින්ට එහෙම බැල්මකින් නවත්තන්න ඕන දැන් ඔය ඇති දැඟලිල්ල කියලා පෙන්න ගන්න කොන්ද නැන්නේ. ඒ කරුමේ ගොඩාක් තියෙනවා ලංකාවේ. ලංකාව විතරක් නෙමෙයි මම හිතන්නේ ලෝකෙම අලුත් ජෙනරේෂන් එක අනුවෙන් පස්සේ වගේ ඉපදිලා දැන් ළමයි හදන කට්ටිය ඒගොල්ලොන්ට ළමයින්ට අවවාදයක් කරන්නත් මොකද්ද අමුතු අමාරුවක් තියෙනවා බැරිකමක්. හිංසා කරන්න එපා. හිංසා කරන්නේ මොකටද? හිංසා කරන්න ඕනේ නැහැ. බැරි දේ බෑ කියන්න පුළුවන්. චූටි කාලේ ඉඳලා දෙන්නේ නැති දේ දෙන්නේ නැහැ. කරන්න බැරි දේ කරන්න බෑ. එපා දේ එපා. එක හරියටම කියලා අවධාරණය කරන්න. අහන්න නැත්තම් ඒක වෙනම පුද්ගලිකව යාට අදාළ දඬුවම දෙන්න. ඒක තමයි කෙනෙකුගේ ගෞරවය රකිමින් යාව නිවැරදි කරන. යාට තියෙන ලැජ්ජාව විනාශ නොකර එයාව රකින්න ක්‍රමෙ. එතකොට එයා හිතනවා මාව රැක්කා. මාව මෙතෙන්දි අම්මා තාත්තා මාව පහත් කරේ නැහැ. මට අවමන් වෙන වැඩ කරේ නැහැ. එහෙනම් මාව ආරක්ෂා කරන්නේ. එහෙනම් මම ආරක්ෂා වෙන්නෝ. ඒ කියන්නේ දැන් දුවෙකුට සමාජ ඉස්සරහා හිංසාවකට පීඩාවකට ලක් නොකර ගෙදරදී අවවාද කරනවා හෝ දඬුවම් දෙනවා කියන්නේ ඒ තාත්තා ඒ අම්මා ඒ දුවට හෝ පුතාට ආදරෙයි. මොකද සමාජ ඉස්සරහා ලැජ්ජ වෙන්න දෙන්නේ නැහැ. වැරද්ද හරි හදනවා ගේ ඇතුළේදී. එතකොට දුවෙකුට පුතෙකුට තේරෙන්න ඕන මේ මාව රකින්නවා. එහෙනම් මම දැනගන්න ඕනේ එළියට කියන් රැකෙන්න. ඒක ඔළුවට යන්න ඕනේ පණිවුඩේ. ඉතින් තාම බුද්ධිමත් වෙන්න ඕන මේ ලැජ්ජාව කියන එක ඒ මනෝභාවයත් එක්ක වැඩ කරති. අපේ රටේ ගොඩක් කැමති නැහැ මම දන්නවා මේ කියන කාරණාවට මේ ගොඩක් අය කැමති නැහැ. මොකද අපේ රටේ කැමති හතරමං හම්බියකට ගෙනල්ලා මොකක්ද කියන්නේ නේ බූවල්ලෙන් ගහන්න ඕනේ එහෙමනේ කියන්නේ. ගෝල් පේස් එකට ගෙනල්ලා දඬුවම් දෙන්න ඕනේ එහෙම කියලා කියනවානේ ලංකාවේ මිනිස්සු කියනවා. ඉතින් ඒවා ප්‍රාථමික ගෝත්‍රිකයන්ට හොඳ අදහස්. ඒවා මේ ඥානවන්ත මිනිස්සු ඒ වගේ කරන්නේ නැහැ කවුරුත්. අතරමං හන්දිවල දඬුවම් දෙන එක මොන කැලෑ නීතියක්ද? අතරමං හන්දිවල දඬුවම් දෙන්න බෑනේ. දඬුවමක් නියම කරනවා නම් ඒකට තියෙනවා ශාලාවක් ඉස්සර ඉඳලමනේ අධිකරණ ශාලාව. ඒක බුදුහම්ගුරුන්ගේ කල ඉඳලා තියෙනවා. මේ හතරමං හන්දිවල දඬුවම් දෙන්නේ නැහැ කාටවත්. ඥානවන්ත මිනිස්සු ගෝත්‍රික සමාජවල ඒව කරා. ශිෂ්ට සමාජේව කරේ නැහැ. ගෝත්‍රික සමාජවල තාමත් ඔය තියෙන්නේ. ඔය සමහර මැද පෙරදිග කලාපයේ රටවල්වල අපි දකින්නේ සමහර අයට ගල් ගහලා මරනවානේ. හැම රටකම නම් නෙමෙයි මැද පෙරදිග උනා සමහර රටවල් තියෙනවා මේ ගල් ගහලෝ ගල් ගහනවා. මිනිස්සු ඉස්සරහට ගෙනලා කස පාරවල් දෙනවා. ඒ වගේ දඬුවම් ක්‍රම තියෙන ඒවා අනුමත කරන්නේ ශිෂ්ට මිනිස්සු. හැදිච්ච මිනිස්සු, වැදගත් මිනිස්සු, ඥානවන්ත මිනිස්සු ඒ ක්‍රම වලින් අනිකාව යහපත් කරන්න පුළුවන්, නිවැරදි කරන්න පුළුවන් කියන තැන නෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන යමක් පවක් ඒ පව කරන්න මට හිතෙන එක මාව ඒ පවට මෙහෙවෙන මානසිකත්වය ගැන මට ලැජ්ජාවක් එනවා. ඒ ලැජ්ජාව අපිව බලා ගන්න කෙනෙක් නැතත් අපිව ආරක්ෂා කරනවා. ඒක තියෙන විශේෂත්වය එකයි. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට අපි බේරෙන්නේ අම්මලා ඉඳන්නේ තාත්තලා ඉඳන් ඒගොල්ලෝ ඇහ කහගෙන ඉන්න ඉඳ අපි පරිස්සම් වෙනවා. නෑ. ලැජ්ජාව කියන ධර්මය ඒ කියන්නේ හිරි කියන ධනය අප තුල රැස් වුණාට පස්සේ තියෙන වටිනකම තමයි කවුරුවක්වත් හරි අපිව බලාගත්තේ නැතත් ලැජ්ජාවෙන් අපිව බලාගන්නවා. පව කරන්න තියෙන ලැජ්ජාව හින්දා අපිව රැකෙනවා. කොහේකවත් හරි තනින් ඉන්න පුළුවන්. දන්නවා සීමාව ලිමිට් එකනේ. යන දුර, නොයන දුර දන්නවා. හා ඒක හොඳට අවබෝධ කරගන්නවා. ඊළඟට ඔත්තප්පියන් දනන්නේ ඔත්තප් දනේ කියන්නේ බය බයකි. බය. දැන් මේ ගොඩාක් නීතියට බයයිනේ. ගොඩාක් නීතියට බයයි. මේ දැඩි නීති තියෙන රට. දැඩි නීති. වැරදි කරලා
එන වැරද්දේ යන්න දෙනවා ගොඩක් දුර. අතට අහුණු අහුවෙන කම්ම හරියටම තොරතුරු ටික රස් කර ගන්න කම්ම යන්න දෙනවා මෙහෙනේ. ඉතින් හොරු සරුංගලේ වගේ උඩ යනවා නේද? එතකොට ඒ නූල දෙනවනේ. යන්න දෙනවා. සමහර පොලිසිය දකින්නවානේ. යන්න දෙනවා. සාක්ෂි ටික කොහොම එකතු කරගත්තු දවසට එයාව ගන්නවා. එදාට ආයේ අනේ නෑ මන් නම් නෙමෙයි කියන දෙයක් ඉතුරු කරලා ගන්නෙ නෑ. ගන්නේ 100%ක්ම තහවුරු වෙන සාක්ෂි සාධක වීඩියෝ දර්ශන තැන වෙලාව ඔක්කොම එකම වුණාම ඊට පස්සේදී නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක ගැන දන්න නිසා මේ රටවල මිනිස්සු පුදුම බයයි නීතිය කන. පුදුම බයයි නීතිය කඩන්නනේ. ඔය නීතිය දැඩි ලෙස කැඩුවත් කඩන්නේ ඇත්ත වශයෙන්ම ආසියාතික අනිත් රටවල් වලින් ආපු මිනිස්සු. මොකද ඒ මිනිස්සුන්ගේ ජීවිතේ වැඩි කාලයක් නීති විරෝධීව ජීවත් වෙලා පුරුදු. එතකොට අර කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේ කතාවක් තියෙන්නේ. මෙහෙ තාවත් ඒ නීති විරෝධී ගතිය තුල හැසිරෙන්න හිතෙනවා. හිතනවා. දැන් මේ රටේ අයත් එහෙමයි ඉන්නවා. නේ නීති විරෝධී වැඩ කරන අය ඉන්නවා නෑ නෙමෙයි. ඒ මොකද හේතුව? ඒ නිවැරදි නීතිය පිළිබඳව හරියටම කියලා දීලා අවබෝධ කරලා එහි දඬුවම පිළිබඳව හරියටම තෝරලා දීපු ඒ දැනුම අවබෝධය ඒගොල්ලෝ අරගෙන නැති අය. ඒ පිරිසක් ඉන්නවා අපරාධ කරලා විවිධ පාතාල කණ්ඩායම් විදියට හැසිරෙන එහෙම පිරිසකුත් ඉන්නවා. ඒ උනත් බහුතරයක් දෙනා නීතියට බයයි. දැන් බුදුදහම යෝජනා කරන්නේ නීතියට විතරක් බය වෙන්න කියලා නෙමෙයි. නීතියට අපි කොහොමත් ගරු කරන්න ඕන. ගරු කරන්න ඕන. බුදුහාමුදුරු දේශනා කරන්නේ යම් කෙසේ රටකට ගියා නම් රාජානම් අනුවත්තිතු ඒ රටේ රජුරුවන්ට අනුගතව ඉන්නේ කියලා. මේ 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 බුද්ධ නීති සංග්‍රහයේ මේ ඉදිරියේ දේශනාවකදී මට මාතෘකාවක් ලැබිලා තියෙනවා. පිට රටකට ගියොත් ඉන්න ඕනේ කොහොමද කියලා. ඒ මාතෘකාවේ තියෙන එක පිට රට ගියා නම් ඉන්න ඕනේ කොහොමද ඒක වෙනම බණක් කරනවා. ඒ යම් කිසි නීතියකට අපි ගරු කරන්න ඕන ඒකට අනුගත වෙනුන එක ගැන සැකයක් නැහැ. අපිට කියන්නේ නීතියටත් වඩා එහා ගිය එකක්. මොකද්ද? පවට බය වෙන්න. අකුසලයට බය වෙන්න. තමන් කරන කර්මයට බය වෙන්න. කර්ම විපාකයට බය වෙන්න. එයා අවබෝධ කරගත්තු කෙනා කවුරු හිටියත් නැතත් අකුසලයේ කරන්නේ. මොකද එයාට ඔත්තප්පු කියන ධනෙ තියෙනවා. ඔත්තප්පු කියන ධනෙ. බය කියන ධනෙ තියෙනවා. අර මේක ජාතක කතාවක මට ජාතක කතාව මතක නැහැ හරියට. ඒක කියනවා ලැජ්ජ බය දෙක තමයි ලෝකපාලක ධර්ම කියලානේ. ලෝකපාලක ධර්ම. දේව ධර්ම කියලානේ. දේව ධර්ම මොකද්ද කියලා යක්ෂයා අහනවනේ නේ. පංචායුධ කුමාරයාගේ කතාවේ හරි ඒ වගේ කතාවක තමයි. යක්ෂයෙක් අහන්නේ හෝ රාක්ෂයෙක් අහනවා මොකක්ද ලෝකපාලක ධර්ම? සූර්ය කුමරු, චන්ද කුමරු, චන්ද්‍ර කුමරු කියලා ඔහම කුමාරවරු තුන්දෙනෙක්ගෙන් අහන එකක්. එතකොට කියනවා බෝධිසත්වයෝ කියනවා ලැජ්ජ බය දෙක. එතකොට තමයි අනිත් අයටත් නිදහස හම්බෙන්නේ. ඒ කියන්නේ ලැජ්ජ බය දෙක තියෙනවා නම් ඕන තැනක යාරකෙන. ලැජ්ජ බය දෙක නැත්තම් කරන්න බැරි දෙයක් නැහැ. අර ලංකාවේ ගම්වල කියමනක් තියෙන නේද? ලැජ්ජ බය නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා. ඒකට හොඳ කතාවක් තියෙනවා. ඒක මම කියන්නේ. ඒකයි එහෙම ඒ කතාව හැදුනේ කියලාත් කතාවක් තියෙනවා නේ. මුදලිට බැරි වෙච්ච දෙයක් මිනිස්සේ කරපු හැටි. එතනින් පස්සේ තමයි මේ ලැජ්ජ බය නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියන කතන්දරය ගෙතිලා තියෙන්නේ. කියන්නේ ලැජ්ජක් නැති වුණොත් කෙනෙකුට පවට බය නැති වුණොත් කරන්න බැරි දෙයක්. ඒකයි කියන්නේ. එතකොට දැන් ධනයන් හතරක් ගැන අපි ඉගෙන ගත්ත අපි රැස් කරමු. ශ්‍රද්ධාව, සීලය, හිරි, ඔත්තප්ප. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සුත්ත දානම්. සුත්ත දානම් කියුවේ සද්ධර්ම ශ්‍රවණය නැමති උතුම් ධනය. ගොඩක් වෙලාවට
බොහෝ අය දැන් ධර්මයේ ශ්‍රවණය කරනවානේ ශ්‍රොත ධමය තියෙනවා. දැන් අපේ Facebook පිටුව තුල උනා දහස් ගාණක් එක දේශනාවක් කරාම ශ්‍රවණය කරනවානේ. බුදුපුතුන් YouTube නාලිකාවට එකතු වෙලා දහස් සමහර දේශනා ලක්ෂයකට කිතු ප්‍රමාණය බලපුවක් තියෙනවානේ. ලක්ෂයකට අධික ප්‍රමාණයක් බලපුවක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු අහංකම් දීම නැමැති ධනයෙන් පොහොසත් වෙනවා. හැබැයි අහුම්කම් දීම නැමැති ධනය ආර්ය ධනයක් වෙන්නේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අහුම්කම් තුළ. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උපකාරවත් වෙන ධර්මයක් වුණොත්. අන්න එතකොට ඒක ආර්ය ධනයක් වෙනවා. ඒ අහුම්කම් දීම. හැබැයි සාමාන්‍ය ජීවිතෙත් අහුම්කම් දීම කියන්නේ පොහොසත් කම. අහුම්කම් දෙන එක කෙනා පොහොසත් කෙනෙක්. හොඳට අහන් ඉන්න කෙනාට තමයි අධ්‍යාපනයෙන් උඩට යන්න පුළුවන්. හොඳට අහුම්කම් දෙන කෙනාට තමයි වෘත්තියේ ව්‍යාපාරයෙන් උඩට යන්න පුළුවන්. හොඳට අහුම්කම් දෙන කෙනාට තමයි හොඳ පෞල් ජීවිතයක් ගෙන්න පුළුවන්. හොඳට අහුම්කම් දෙන කෙනාට තමයි හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. හොඳට අහුම්කම් දෙන කෙනාට තමයි හොඳ ගුරුතුමෙක් ගුරුතුමියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අහුම්කම් දෙනවා කියන එකට සවන් දෙනවා කියන එකට හිත පුහුණු කරගත්තම ඒ ධනය තමන් තුළ රැස් කරගත්තම මහා පොහසත්කමක් තමන්ගේ ජීවිතයට එනවා. එයා කදාක දිලින්දෙක් වෙන්නේ නැහැ. ලෞකික ජීවිතේ දිලින්දෙක් වෙන්නේ නැහැ එයා. බලන්න ඔය හැම ප්‍රශ්නෙකම ඒ කියන්නේ හැම ඔය කියපු හැම ක්ෂේත්‍රයකම හැම තත්වයකදීම අසාර්ථක කමට බලපාලා තියනවානේ. එයා අහන් ඉන්නේ නැතිකම. අහන් ඉන්නේ නැනේ පන්තියේදී. අහන් ඉන්නේ නැති ළමයා විභාග අසමර්ථයිනේ. ෆෝන බොබා නේද? හොරෙන් ටීචර්ස්ලට හොරෙන් ගේම් ගාගා ඉන්න ළමයි ඉන්නවානේ. මේ මේ රටවල් වල ඉන්නවානේ එහෙමයි. හරි දිලින්දෙක් මේ අධ්‍යාපනයේ දිලින්දෙක්. මේ ලෝකේ අතරක් ඉගෙන ගන්න. බන කියනකොට බන අහන් ඉන්නේ නැති එකනේ. දිලින්දෙක් නේ. ධර්මය අහන්නේ නැහැ කියන්නේ එයාට එයාගේ ඒ කියන්නේ සරලව කිව්වොත් සද්ධර්මය අහන්නේ නැහැ කියන්නේ සද්ධර්මයෙහි යාවත් කලින වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ඕනම ශ්‍රවණය කරපු දෙයක් කාලයක් යනකොට අපේ මතකයෙන් ගිලිහෙන්න පුළුවන්. එතකොට ඒ මතකය අලුත් කරනවා. එතකොට අපි සද්ධර්මය අහන්න අහන්න අපි ඇති කරගත්ත සම්මා දිට්ඨිය ඍජු වෙන්න පටන් ගන්නවා නේ. දිට්ඨි මුජුං කරුති කියන්නේ ධර්මයේ ශ්‍රවණය කරනකොට සම්මා දිට්ඨික භාවය තුළ අපි තහවුරු වෙනවා, අපි සාවර වෙනවා හරියට. මොකද අහපු දේ අහනවා, නොහපු දේ තහනවානේ. අහපු දේ හරියටම පැහැදිලි කරගන්නවා. එතකොට ඉන්න දර්ශනේ තව සාවර වෙනවා, තව සාවර වෙනවා. කියන්නේ අප්ඩේට් වෙන කෙනෙක් වෙන කියලා කියන්නේ නේ. යවත් කලින් නේ. නැත්තම් දිනු වෙන්න බෑ. සාමාන්‍ය ජීවිතෙ දියුණු වෙන්න බෑ. ලෞකික ජීවිතෙත් අපි මේ නූතන තත්ත්වයන්ට ගැලපෙන නූතන දැනුම අරගෙන ඒ ශ්‍රුත ඥානය දියුණු කරගත්තේ නැතොත් යන්න බෑ උඩට. ධර්ම පුහුණුවේදී ඉහළට යන්න නම් ඔබ හැම කෙනෙක්ම ධර්මයෙහි යාවත් කාලීන වෙන්න. සත්පුරුෂ මුණ ගැහෙන්න ඕන, සත්පුරුෂ ධර්මය අහන්න ඕන. කල්‍යාණ මිත්‍රයා මුණ ගැහෙන්න ඕන, කල්‍යාණ මිත්‍රයාගෙන් ධර්මය ඉගෙන ගන්න. එතකොට තමයි ඒ ධනය ඔබට ලැබෙන්නේ. ඒ ධනය ලැබෙනකොට අර කලින් හම්බ කරගත්තුවා තව වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ ශ්‍රුත ධනය වරින් වර සද්ධර්මයේ ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව තව දියුණු වෙනවා, සීලය තව දියුණු වෙනවා, ඊළඟට ලැජ්ජාව තව දියුණු වෙනවා, බය තව දියුණු වෙනවා. දැන් අද ධර්ම දේශනාව අහනකොට නේ, දැන් මේ ප්‍රස් කරගත්ත ශ්‍රුත ධනය අර තිබිච්ච ශ්‍රද්ධාව තව ටිකක් දියුණු කරගන්න ඕනේ කියලා හිතනවා. ලැජ්ජාවක් තිබුණ නම් පවට මෙතෙන්දි පිටවටුවානේ මේක හදන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රොත ධනය දියුණු වෙනකොට අර අනිත් ශ්‍රද්ධා ධනයේ පොඩි අඩුවක් තිබුණ නම් ඒක වැඩි වෙනවා. සීල ධනයේ අඩුවක් තිබුණ නම් ඒක වැඩි වෙනවා. හිරි ඔත්තප්ප කියන ධනයේ අඩුවක් තිබුණ නම් ඒක වැඩි වෙනවා. එහෙනම් ශ්‍රොත ධනය දියුණු කරගන්න අපි නිරන්තරයෙන් කැප වෙන්න ඕනේ. ඒකයි ධර්මයේ සඳහන් කළේ නිරන්තරයෙන්
ඒ සද්දා මේ සුත ධනෙ දිනු කරගන්න කලේන ධම්ම සවන සුදුසු වෙලාව ආපු ගමන් ධර්මය අහන කලේන ධම්ම සාකච්ඡා සුදුසු වෙලාව ආපු ගමන් ධර්මය සාකච්ඡා කරන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළානේ ඊළඟ කාරණේ ඊළඟ කාරණය ඡාග ධන දීම අතහැරීමනේ ගොඩක් අය හිතන්නේ රැස් කර ගැනීම තමයි ධනවත් වෙන්නේ කියලා බුද්ධාගමේ විතරක් කියන අතහැරියනොත් තමයි ධනවත් දුන්නම ධනවත් එකහො කරගත්තම ධනවත් වෙනවා කියන එක නේ සාමාන්‍ය ලෝක ධර්මයේ සාමාන්‍ය සම්මුති ලෝකේ තියෙනවා මේකක් තියෙනවා අරකක් තියෙනවා iPhone iPhone Pro එකක් තියෙනවා නේද අර වෑන් එක තියෙනවා මේ වාහනේ තියෙනවා ඔහොම කියලා අපි අපි රැස් කරගත්තම අපිට හිතන අපි ධනවත් දැන් අපි කොටා පොහොසත් වුණා නේ අපි කොටා පොහොසත් වුණා අපි දැනකට ආවා රැස් කරගත්තම ඕ ඒව ඇත්ත සාමාන්‍ය ලෝකේ සම්මුති ලෝකේ එහෙම තමයි ධනවත් වෙන්නේ දේවල් වැඩි තරමට හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කියනවා අතහරින තරමට පොහොසත් කියලා. අතහරින තරමට කියන්නේ මොකක්ද? ඒකේ මූලිකම අර්ථය? ඒකේ ඉහළම අර්ථය මොකක්ද? මොකක්වත් පාවිච්චි කරන්න නැතුව ඉන්නවා කියන එකද? නෑ. එහි වහලෙත් නොවෙනවා. එයා මනසින් අතහැරලා ඒත් එක පාවිච්චි කරනවා. මානසික වහලෙක් නෙමෙයි. හොඳ ෆෝන් එකක් හොඳ වාහනයක් හොඳ ගයක් පාවිච්චි කරනවා ඒහි මානසික වහලෙක් නෙමෙයි ඕනම වෙලාවක එය කැඩෙන බව බිඳෙන බව දැනගෙන ජීවත් වෙනවා එහිඳ සිහි කල්පනාවෙන් ඒව පරිහරණය කරනවා ඒව නිසා උඩඟු වෙන්නේ නැහැ මානාධික වෙන්නේ නැහැ තියෙන දේවල් ටික මදි කී කිය හිනමානේ හදාගන්නෙත් නැහැ සතුටින් ඉන්නවා අත්හැරීම පුහුණු කරගත්තු කෙනා ඒ විතරක් නෙමෙයි අත්හැරීම පුහුණු කරගත්තු කෙනා දුක අඩුවෙන් නේ දුක අඩුයි යට ත්‍යාගය දීම පුහුණු කරන්න දුක අඩුයි දේවල් වලට මනසින් බැඳෙන්න බැඳෙන්න අයට පුද්ගලයින්ට මනසින් බැඳෙන්න බැඳෙන්න දුක වැඩි දේවල් අල්ලගන්න දුක වැඩි කොටාක් සල්ලි තියෙනවානේ ඉන්නට දුකින් ඉන්න. ඇයි? හීන වැඩි. බලාපොරොත්තු වැඩි. බැඳීම් වැඩි. හැමතිස්සෙම දුකින්. ඔක්කොම සුඛෝපභෝගී කියලා කියන ඔක්කොම බඩු මුට්ටු ටික තියෙනවා. ඒක හැමතිස්සෙම ඉන්නේ කල්පනා කර කර. බලාගත්තු අතේ බලාගෙන. හීනා වෙලා ඉන්න බෑ. ඉන්න යන්නේ නෑ. ඇයි කියලා බලුවම. එයාගේ මනස දේවල් අල්ලගෙන තියෙන ප්‍රමාණය එක්ක ඒවා චුට්ටක් හරි එහෙට මෙහෙට වෙද්දි වෙද්දි විඳුණු ඒකයි බුදුදහම යෝජනා කරන්නේ ඡාගනේ අතහැරීම පුහුණු කරගන්න ඉතින් ඒකේ අපි ඒක පුහුණු කරන්න ප්‍රායෝගික දේවල් ලෙස තමයි දාන දෙන ඒවා නේ දුප්පත් අයට උදව් කරන ඒවා නැති බැරි අයට දෙන ඒවා සායනහන්සලට සිව්පස්සේ දෙන දේවල් ඒව කරන්නේ අපි ඒ අර ඡාග පුහුණු කරන්න අතහැරීම පුහුණු කරා. එතකොට අතහැරීම ධනයක්. අතහරින එක පොහොසත්කමක්. කවුරු හරි කෙනෙක් තමන්ගේ තමන්ට හතුරුකම් කරපු එක්කෙනාට වෛර කරන එක නැවැත්තුවනම් එයා පොහොසතෙක්. අතහැරීම යපෝසා කාට හරි කෙනෙකුට අමාරුවෙන් හම්බ කරගත්තු දෙය වෙන කෙනෙකු භුක්ති විඳින එක පාවිච්චි කරන එක දරා ගන්න පුළුවන් නම් එයා පොහොසතෙක් නැත්තම් ගොඩාක් කලාවට හිතන්නේ අම්මෝ මම හම්බ කරේ මේවා කොහොමද එක එක්කෙනාට දෙන්න කියලා එතකොට එයා ගොඩක් දේවල් තිබුණට දුප්පත් එයා දුප්පත් වෙලා හරි ඊළඟ කාරණය ධර්මයේ කියලා දෙනවා අපිට හත්වෙනි කාරණේ තමයි පඤ්ඤා ධනං ප්‍රඥාව නැමති ධනෙ ඒකුවේ ඇතිවීම සහ නැතිවීම පිළිබඳවනේ ඥාණය අපි ඇති කරගන්න මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙන්නේ
හේතු ඵල සම්බන්ධතාවය මත නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මයට අයිති මේ ලෝක හැම දෙයක්ම කියන එක අපි අවබෝධ කරගන්න. හේතු නිසා හටගත්තු දේවල් ඒ හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක. හේතු නිසා පවතින දේවල් හේතු වෙනස් වෙනකොට වෙනස් වෙලා අනිත්‍යතාවයට ගිහිලා නැති වෙලා භංග තත්ත්වයට පත් වෙනවා කියන එක. හැමතිස්සම අවබෝධ කරගන්න. එක පිපෙන පරවෙන මල් දිහා බලලා ජීවිතය දිහා බලලා ධනෙ දිහා බලලා නේ හැම දෙයකදීම අපි තේරුම් අරගන්න ඕන දේ තමයි මේ හැම දෙයක් තුළම තියෙන්නේ උදය අභය නේ ඇතිවීම සහ නැතිවීම මොකද එහෙම වෙන්නේ ඒක දේව කැමැත්තකට වෙන එකක් නෙමෙයි ඒක අදෘශ්‍යමාන බලවේගයක් කරන එකක් නෙමෙයි යමක් ඇති උනේ හේතු ටිකකින් නම් ඒ හේතු තියනකම් විතරයි ඒ හටගත්තු දේ තියෙන්නේ. ඒක බුදුහාඳුරුවන්ගේ කැමැත්තට නැති වෙන්නෙත් නැහැ. අපේ කැමැත්තට නැති වෙන්නෙත් නැහැ. ඒක නැති වෙන්නේ ඊට අදාළ හේතු ප්‍රත්‍ය ධර්ම ටික නැති වෙලා ගිය පුදුමකට. මේ විදිහට තේරුම් ගන්න ඕනේ කුමක් ගැනද? රූප ගැනනේ. වේදනා ගැන. සංඥා ගැන. සංකාර ධර්ම ගැන විඥාණය ගැන පංච ස්කන්ධ නැත්නම් පංචස්කන්ධය ගැන තේරුම් ගන්නකොට ඒ උපාදානය නැති කරගන්න අඩු කරගන්න දුරු කරගන්න අපිට පුළුවන් මේ ස්කන්ධ පිළිබඳව අපේ උපාදානය දුරු වෙනකොට දැටි බැඳීම දුරු වෙනකොට සක්කාය දිට්ඨි පහන කියනවානේ සක්කාය දිට්ඨිය නැති වෙලා යන අපේ උතුම් සෝතාපන්න ඵලයට පත් වෙනකොට තව තවත් දැඩිව දුර වෙනකොට අනාගාමී අරහත් ආදී මඟ ඵල ලබනවා ඒ නිසා ඔබ හොඳට තේරුම් අරගෙන මේ ධනයන් හතම නේ මේ ධනයන් හතම දියුණු කරගන්න ඕන තමන්ගාව කොටාක් බැංකු පොත්වල ධනෙ නැති වුණාට Taman දිලින්දෙක් කියලා හිතාගෙන හිනමානේ හදාගන්න එපා. ඔබ ශ්‍රද්ධාවන්ත නම් ඔබ ධනවත්. ඔබ සීලවන්ත නම් ඔබ ධනවත්. සාමාන්‍ය ලෝකයේ ඔබ දුප්පතෙක් කියයි. ඒත් ඔබේ හිත ඒක ඔබට කියන එකක් නැහැ. හිනමානේ ඔබට ඇතුල් වෙන එකක් නැහැ. ඔබට ඔබ ගැන අප්‍රියාවක් හෝ අඩුතක්සේරුවක් කියන එකක් නැහැ. මොකද ඔබගේ ආත්මය ඔබ වෙනුවෙන් සාක්ෂි කියනවා. ඔබගේ හිත ඔබ වෙනුවෙන් පෙනී හිටිනවා. ඒ තමයි ඔබේ ලොකුම ශක්තිය සහ රැකවරණය වෙන්නේ. ඒ නිසා තාම් ශ්‍රද්ධාවෙන් අද මේ සප්ත ආර්ය ධනය පිළිබඳව හෝරාවක පමණ කාලයක් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. රැස් කරගන්නට යෙදුන බොහෝ පින් කුසල් මේ පැය තුල එක අකුසල සිතක්වත් ඇතිවෙන්න නොදීනේ අපි ධර්ම දේශනාවෙහිම හිත පිහිටුවාගෙන හිටියා. ලෝභ දුරුකරා දේශ දුරුකරා මෝහ දුරුකරා මේ වෙලාවෙනේ මේ ගත වෙච්ච හැම ක්ෂණයක්ම අපි සතිමත් සද්ධර්මය ශ්‍රවණය කළා බොහෝ පින් කුසල් රැස් කරගත්තා රැස්සුණු සියලුම පින් කුසල් ඔබතුමිය ඊයේ වගේ දවසක රත්සන්ති නවෝදිනී නෝනා මහත්මිනිය ඊයේ වගේ දවසක නිට අවුරුදු ගානකට කලින් මේ ලෝකෙට බිහි කරපු අභාවයට පත් ආදරණීය අම්මා පද්මා අබේපාල මාතාවට දිනේෂ් මැතිතුමා නම් මිය ගිය පුණ්‍යාතීන් වෙත්නම් ඒ සියලු දෙනාට මේ පින් අත්වේවා පනහපු ඔබ නම් මිය ගිය සියලු දෙනාට වසංගත තත්වේ නිසා ලෝකේ පුරාම මිය ගිය සියලු දෙනාට මේ පින් අත්වේවා සුවපත් වේවා සතුටත් වේවා දුකින් මිදේවා අපේ සියලුම ඥාතීන් මේ පින් දෙලෙන් නිවන් අවබෝධ කරත්වා සාදු 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 ඒ වගේම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ධර්ම ශක්තිය ඊයේ ජන්මදිනයේ සමරපු ලසන්ති නවෝදමී නෝනා මහත්මියටත් සෙහන්සා මනුත්මි එතුමියගෙත් දිනේෂ් මහත්මයාගෙත් එක දියණියක් ඒ දියණියටත් ඒ දියණියගේ ජන්මදිනයේ 24 වෙනිදා හත්වැනි මාසේ ඒ දියණියටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා අනෙක් දියණිවරු දෙපළට සහ පුතුණුවන්ටත් නේ පුතුණුවන්ටත් දරුවෝ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් ලැබිලා අධ්‍යාපන කටයුතු අනාගතය දිනෙන් දින දියුණු වේවා වාසනාවන්ත වේවා
දිනේෂ් මහත්මයාණන්ටත් නෝනා මහත්මිනියටත් ඒ වගේම විශේෂයෙන් ලංකාවේ ජීවත් වෙන ඔබතුමියගේ ආදරණීය පියාණන් වහන්සේ අබේපාල පියාණන් වහන්සේටත් සුජීවත්ව සිටින සියලුම සහෝදර සහෝදරියන් ඇතුළු කොට ඥාති හිත මිත්‍රාදීන්ටත් ඔබට මේ ආධ්‍යාත්මික ගමනට මහෝපකාරී වෙන මහා සංඝරත්නයනේ අචියෝජී විහාරස්ථානයේ මහා සංඝරත්නය සෙසේම අපේ අතිපූජනීය සුදම්ම සායනහන්සේ සද්ධාවත් සායනහන්සේ ඇතුළු පූජනීය පුජි සුගත සේනාසනේ කනගවත් සුගත භාවනා මධ්‍යස්ථානයේ පූජනීය සායනහන්සලා ඇතුළු කොට ඒ සායනහන්සේලාටත් ඔබ හැම දිනාටමත් බණහපු අපේ බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා නිදුක් බව නිරෝගී බව සෝපත් බව චිර ජීවනයේ උදා වේවා දෙවියෝද මේ පිම්බෙලෙන් නිවන් අවබෝධ කරත්වා සාදු 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 අවසාන වශයෙන් මේ භවයේ පුරාම සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා ශ්‍රී සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණේ කරගෙන ඉක්මන් භවයකදී නිවනින් සැනසෙන්න මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අද කරගත්තු මේ පින කුසලය අපට පාරමී ධර්ම වේවා සාදු 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 ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ආචිරං රක්ඛන්ත සාසනං ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා ආචිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරම්ති තී ඔබ හැම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුපත් වෙත්වා සාදු සාදු සාදු